අමල් අපි ප්‍රේක්ෂකයොත් එක්කන මේ ප්‍රේක්ෂකයෝ ඉදිරියේ ජනතා පරමාධිපත්‍ය ඉදිරියේ මේ වැඩස්ථාන කරන්න. එතකොට හැමතිස්සෙම හැමෝම කැමති මෙතන එන්න හැම තරගකරුවෙකුටම මනාපයක් ලැබෙනවා නම් ලබා දෙනවා නම් මම හිතන්නේ මනාපයක් ලබා දුන් කොයිම මොහොතකවත් ඔබට ඇඟිල්ලක් දික් වෙන්නේ නැහැ කාගෙන්වත්. හැබැයි මනාපයක් ලබා නොදෙනකොට තමයි තරගකරුවාගෙන් සහ ඔහුට ආදරය කරන අයගෙන් සහ මේ නර්මන ප්‍රේක්ෂකයන්ගෙන් පොඩි ඇඟිල්ලක් දික් වෙන්නේ. මේක ප්‍රශ්න කෙරෙන්නේ. ඒ නිසා අපි මේක පැහැදිලි කරගමු. ඇයි අද වෙනදා වගේම බොහෝ අවස්ථාවලදී වගේ අමල්ගේ මනාපය අද පළනවන්නේ මේ රුවන්ගේ කණ්ඩායමේ තරගකරුවෙක්ට? ඔව්, දැන් මෙහෙමයි. හරියට ගායනා කෙරුවේ නැති වුණාමත් මනාපය දෙන්නේ නැහැ. හරියට ගායනා කරපු කෙනාටත් මනාපය දුන්නමත් ඇඟිල්ල දික් වෙනවනේ. එහෙම අවස්ථාවල් මට වෙලා තියෙනවා. නමුත් මම මේ මේකේ මම මෙතන ඉඳන් මම දෙන්නේ ඒකේ ඇත්තටම මම මේ මගේ සීසන් තුනම මම බැලුවතින් ඒකේ මම හැමතැනම තියුණා තියෙන්නේ හරියට ගායනාවට දීලා තියෙනව නැත්තම් නැහැ. ඉතින් එතනින් එහාට මට ප්‍රේක්ෂකයා ඇඟිල්ල දික් කෙරුවද නැද්ද කියන එක මට අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව මම ඕල්රෙඩි අපි තුන්දෙනාම මේ පුටුවේ වාඩිලා ඉන්නේ. අපි මේ ගායන තරගයක් නැති වුණාට අපි මේ ශේෂ්ත්‍රයස්සේ අපි තැනක ඉන්න හින්දා ඒකෙහිඳ මේකෙන් එක එක නෑ ගිල දික්කෙරුවයි කියලිවල එහෙම වැටෙන කැලලක් නෑ. නමුත් මේක අස්සේදී අපි උත්සාහ කරන්න පුළුවන් තරම් තරගකරුවාට උදව් කරන්න. ඔව්, දැන් ප්‍රේක්ෂකයට හිතෙන්න පුළන්නේ සමීරට මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. මොකද රුවන් මනාපේ පළ කරද්දී ඇයි ඔබ දෙදෙනා මනාපේ පළ කරන්නේ නැත්තේ? එතකොට අපට ඕක පැහැදිලි කරගන්න වෙන්නෙම තාක්ෂණිකව ඔබ පැහැදිලිව කිව්වොත් තමයි මෙන්න මේ කාරණා නිසා තමයි මේ මනාපේ පළ නොකරන්නේ කියලා. දැන් හරියට ගායනා කරපු නැති කෙනෙකුට මම මනාපේ දුන්නොතී නෑ ඒක හරි නෑ අපි එතකොට ඇඟිල්ල දික්කයිද නෑ අපි මේ අවස්ථාව පැහැදිලි කරගන්න ඕන ඒක තමයි සාරංග මම කියන්නේ දැන් එහෙම කෙනෙකුට කියන්න පුළුවන් නම් මේ ගීතේ මෙන්න මේ තැන්වල ගායනා වෙන්න ඕනේ මෙහෙමයි ඔය ගායනා උනේ මෙහෙමයි ඒ නිසයි මන අපේ පළනවන්නේ කියලා ඔව් මට දැන් ඕක ඇත්තටම මට මේ ගීතේ මට සිං කරලා වෙන්නන්නත් පුළුවන් හරි නමුත් දැන් මම සිං කරන එකේදී වෙන්නේ ඊට පස්සේ කියන්න පුළුවන් නේ මේ ඒ ළමයි එතනට ඇවිල්ලා තියෙන දැන් ඊට පස්සේ කෑ උඹ ගායකයා හින්දා එතනට වෙලා ඉන්න බොකේ තියෙන දක්ෂතාවය වෙන ළමයට දීන්නේ කියලා එතනටත් ඇඟිල්ල දික් කරයි මට ඕ ඉතින් ඕකට මට ප්‍රශ්නයක් නෑ සාරංග අපි දෙන්න එල්ලෙනවනේ වෙයි මම කතා කරනවා හරි ඔව් එතකොට මම කියන්නේ මම දැන් මෙයාට දැන් මම මේ මං හරි හොඳට කියපු නැති කෙනෙකුට මම වෝට් කරුවයි කියන්නකෝ වෝට් කරුවම එතකොට කියනවාද ඇවිල්ලි වරලා මේකයි මේ ප්‍රේක්ෂකයා කියන කෙනා මේ තරගයේ මේක නරඹන්න මේකේ හොඳ නරක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මේක සියලුම දෙනා මේක මෙහෙම බලාගෙන ඉන්නවා. මේ හැම කෙනාම ඒගොල්ලන්ගේ දරුවෝ හැම කෙනාම. හැබැයි හැමෝටම තේරෙන්නේ නැහැ කියන්නත් බෑ නේ අමල. නෑ හැමෝටම තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි වැඩි හරියක් දැන් මේකේ ඇඟිල්ල දික් වෙලා තියෙන්නේ එකම කොටසක් නෙමේ. එකම කොටසක් ඉන්නවා. එක කොටසක් ඉන්නවා. දැන් මේ කියන්නේ හොඳ දේ කෙරුවත් වැරදි දේ කෙරුවත් වැරදි. ඔය දෙක ඔක්කොම එක කෑල්ලෙන් එන්නේ. නමුත් මම කියන්නේ දැන් සමීරගේ අද ගායනය ඇත්තටම නිරෝෂ කිව්වා වගේම ඒතන තිබිච්ච එක කියවුනේම නැහැ. ඉතින් මන් දන්නේ මුලින් ගීතේ පටන් ගන්න දැන් මොකද ගීතේ පෙම්සීනේ කියන එක පටන් ගන්න තැනින්ම එන්නෙත් ඇත්තටම සෝන් එකට නෙමෙයි එන්නේ. ඉතින් එතනදී මෙහෙමයි දැන් ඇත්තටම ඉතින් ගායනා වෙච්ච නැති හින්දා තමයි මේ වෝට් එක නොදී ඉන්නේ. එහෙම නැතුව වෙන කිසිම හේතුවක් නැහැ. ඕනම කෙනෙකුට අපි කැමති හැමෝන්ට උදව් කරන්න. පෞද්ගලිකව හම්බෙලා මෙහෙම හම්බුණාට පස්සේ කතා කරනවා. තරංගේ ඉතින් එක්කෙනෙක් ඇයි කවුරෝ කාගේ හෝ එක්කෙනෙක් වේවා එයයි. නමුත් ඉතින් කියන්න තියෙන්නේ මේගොල්ලෝ හොඳට සිං කරන්න ඕනි අපිට වෝට් එක දෙන්න. නැත්තම් ඉතින් අනිත් කට්ටියට අසාධාරණයක් වෙන්නේ. හොඳයි.